වැටුණා. දැන් රාජ්‍ය ආදායම දෙගුණයක් බවට පත් වෙලා තිබුණා. විශාල වශයෙන් පසුගිය රජයට චෝදනාව බදු වැඩි කිරීම තුලින් තමයි මේ රාජ්‍ය ආදායම වැඩි වුණේ කියලා. කෙසේ වෙතත් රාජ්‍යයක් පැවැත්වීමට ඉස්සරහට යන්න බෑ ආදායමක් නැතුව. අපේ රටේ 2019 වසරේ රාජ්‍ය ආදායම බිලියන 1900ක් වෙද්දී රාජ්‍ය වියදම බිලියන 4500කට ආසන්නයි. ඒ කියන්නේ කෝටි 190000ක ආදායමක් ලැබෙද්දී කෝටි 450000ක පමණ වියදමක් තියෙන රටක්. නමුත් මෙම රජයේ බලයට පත් වූවහම කලේ බදු සංශෝධන කීපයක් ඉදිරිපත් කෙරේ. ඒ බදු සංශෝධන තුලින් බිලියන 600ක් කෝටි 60000ක පමණ ආදායම අහිමි වුණා. ඒ ආදායම අහිමිවීමත් සමගම කොවිඩ් 19 වසංග තත්ත්වය පැමිණීමත් තුල රජයේ ආදායම් සීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය තුල රජයේ මේ බලාපොරොත්තු වෙන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්න කෙසේද? මම මුලින් කිව්වා පසුගිය දින කතා කරද්දිත් මෙවර මේ 2020 වසර තමයි අපේ රටේ නිදහසෙන් පස්සේ වැඩිම ණය ගන්න වසර බවට පත් වෙලා තියෙනවා. අපි 2019 ඔක්තෝබර් මාසේ 27 ගෙනාපු අතුරු සම්මත ගිණුමෙන් කෝටි 72000ක් බිලියන 720ක් ණය ගන්න අනුමත කරගෙන තිබුණා පාර්ලිමේන්තුවේ අප්‍රේල් 30 වෙනිදා දක්වා. ඉන්පසුව පසුගිය දින මෙම රජය ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් බිලියන 1300ක් ඒ කියන්නේ කෝටි 130000ක් ණය ගන්නත් එම අතුරු සම්මත ගිණුමෙම තිබුණා. තවත් වියදම් සඳහා බිලියන 750 කෝටි 75000ක් ණය ගන්නත් සම්මත කරගන්න. මේ එය සම්මත වුණා. ඒ අනුව බලද්දී කෝටි 270000ක් පමණ මේ වසර තුල ණය ගන්න බලාපොරොත්තු වෙනවා මෙම රජය. මේ සභාවේ සමහර මන්ත්‍රීවරු කතා කළා 2010-15 ඒ කියන්නේ 2005 සිට 2015 දක්වා තිබිච්ච ආණ්ඩුවල ආර්ථිකයේ හැසිරීම ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ තිබුණා කියලා. ඒකට සමහර මන්ත්‍රීවරු අලුත් මන්ත්‍රීවරු විදිහට මේ ගැන හරියට දන්නේ නැති හින්ද වෙන්න ඇති එහෙම කතා කරන්නත් ඇත්තේ. මම ළඟ සාක්ෂියක් තියෙනවා. මම මේක හැන්සාඩ් ගත කරනවා. පසුගිය රජයේ 2010-15 අතරේ හිටපු ඇමතිවරයෙක් වගේම වර්තමාන රජයේ ඇමතිවරයෙක් පත්තරයකට කියපු එකක්. මේ පත්තරේ එතුමා 2016 මාර්තු රාවේ පත්තරේ 10 මාර්තු රාවේ පත්තරේ මේක තියෙන්නේ. රනිල්ට රවීට කලින් විමල් දුටු මහින්දගේ ආර්ථික ඝාතනය. මේක මේ පත්තරේ තිබුණා. විමල් විග්‍රහස මැතිතුමා 2013 පෙබරවාරි මාසේ 15 වෙනිදා කියනවා අපි කාවද රවට්ටන්නේ මේ රටට අපි කියන්න ඕනේ නැද්ද 1 බිලියනයක් ණය අරගෙන රෝලක් ගහන රටක් කියලා. ඒ රෝල කවද වෙනකන් අපි ගහන්නද? කවදා හරි දවසක් එන්නේ නැද්ද ඒ රෝල ගහන්න බැරි? මේක කියලා තියෙන්නේ විමල් විග්‍රහස මැතිතුමා 2013 පෙබරවාරි මාසේ 15. එතුමාම 2013 6 වෙනි මාසේ 11 වෙනිදා කියනවා තව අවුරුදු දෙකක් යනකොට විමල් වීරවංශ කිව්වේ ඇත්ත කියලා මට දැන් බණින අයත් කියනවා. ඒක මම දන්නවා. ඒ නිසා මම ඔය මම බය නැතුව කියනවා ඔය ජයසුන්දර ඔය තනතුර දාලා යන්නේ නැහැ එලේසියෙන්. යන්නේ ඊළඟට එන මිනිහෙකුටත් ඒක කරන්න බැරි තත්ත්වයකට හදලා. ඒකේ ආයේ දෙකක් නැහැ. මම කරුණා කරලා ඉල්ලනවා මේ ටේප් එක පරිස්සම් කරලා තව අවුරුදු දෙකක් තියාගන්න. අන්න ඒ අවුරුදු දෙකකට පස්සේ මේක ඇහැල්ලා දාන්න රටරම ඇහෙන්න. දැන් අවුරුදු දෙකකට වැඩිය ගිහිල්ලා තියෙනවා. මම මේක කැන්සල් ගත කරන්නේ මේ රජයේම ඇමතිවරයෙක් 2005 10 15 රජයේ හිටිය ඇමතිවරයෙක් පසුගිය රජයේ ආර්ථික හැසිරීම කොහොමද කියලා රටේ ජනතාවට දැනගන්න කීප එක ඒ ටේප් එක ඇති. ඉතින් මේ වැනි තත්ත්වයක් තුළ මේ වන විට අපේ රට 2015 19 අපි රට බාර දෙද්දී තිබුණේ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 13000යි ඒ කියන්නේ කෝටි 13 ලක්ෂයයි. දැන් ඒක කෝටි 14 ලක්ෂයටත් වඩා වැඩි වෙලා තියෙනවා. විදේශ ණය ප්‍රමාණය බිලියන 6500යි කෝටි 6,50,000ක් වෙලා තියෙනවා. දේශීය ණය ප්‍රමාණය බිලියන 7500ක් කෝටි 7,50,000 බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේ වසර අවසානයේදී ගෙවන ණයත් එක්ක අපේ ණය ප්‍රමාණය බිලියන 15,000ක් කෝටි 15 ලක්ෂයක් බවට පත් වේ. ඉතින් මේ තත්ත්වය තුළ මේ රජයේ ඉදිරියේ මේ කියන සංවර්ධන කටයුතු කෙසේද කරන්නේ? මේ සඳහා තමයි විශාල ප්‍රශ්නය. මවුන් මේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2020 අප්‍රේල් මාසේ වෙනකන් තියෙන වාර්තාවේ තියෙනවා. විදේශ ණය මේ වසර තුල අප්‍රේල් මාසේ දක්වා
ඩොලර් මිලියන් 628ක් අරන් තියෙනවා. එයින් ඩොලර් මිලියන් 500ක් චීන සංවර්ධන බැංකුවෙන්, ඒ වගේම ඩොලර් මිලියන් 128.6ක් ලෝක බැංකුවෙන් අරන් තියෙනවා. ඒ වගේම මෙවර මෙම වාර්තාවේ සඳහන් වෙනවා මේ මාස 6 තුල වර්තන වියදම්, ඒ කියන්නේ පඩි ගෙවන්න බිලියන 750 සිට බිලියන 820 දක්වා බිලියන 70කින් වර්තන වියදම් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන එක බිලියන 750 සිට බිලියන 820 දක්වා බිලියන 70කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයෝජන රජයේ පුලවරා කියනවා රටේ සංවර්ධනෙට මුදල් වෙන් කරනවා කියලා. නමුත් රාජ්‍ය ආයෝජන 2019 වසරේ පළවෙනි මාස 6 තිබුණේ බිලියන 212යි. ඔබතුමා තවත් විනාඩි දෙකක්. බිලියන 118 දක්වා අඩු වෙලා තියෙනවා. රාජ්‍ය ආයෝජනත් අඩු වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවර අයවැය හිඟය 2020 වසරේ අයවැය හිඟය 10%ටත් වඩා වැඩි වෙයි කියලා අපි හිතනවා. පසුගිය වසරේ 7.57%ක් තිබුණා. අපි හිතනවා 10%ක්ටත් වඩා වැඩි වෙයි කියලා. රටක යහපැවැත්මට රටක හොඳ ආර්ථිකයක් පැවැතෙන්න නම් අයවැය හිඟය 5%ට වඩා අඩු වෙන්න ඕනේ. නමුත් මේ වසරේ 2020 වසරේ ලෝක පුරෝගතණයත් අනුව බලද්දී ඒ වගේම අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ රටේ විශාල අයවැය හිඟයක් 10%ක පමණ තියෙනවා. ඒ වගේම මේ හැම වෙලාවෙම මේගොල්ලෝ කියන එකක් තමයි මම දැක්කා අපේ රටේ ආර්ථික වර්ධනයේ වේගය පසුගිය රජයේ අපේ රජයේ කාලේ ඉතා අඩු වෙලා තිබුණා කියලා. නමුත් ඔවුන්ගේම මේ වාර්තාවේ මාස 6 වාර්තාවේ තියෙනවා මෑත වසරවලදී ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වී ඇති අතර එම වර්ධනය 2017 වසරේ 3.3%. ඒගොල්ලෝ පිළිගන්නවා ලෝක ආර්ථික වර්ධනයේ අඩුවක් තිබුණා කියලා. ඒතර ඒක තමයි අපේ රටටත් බලපාලා තිබුණේ. ඒ ගැන කතා කරන්නේ නැහැ. එහෙම කතා කරන්නේ නැතුව තමයි මේ ගැන කතා කරන්නේ. ඒ වගේම තවත් එකක් තියෙනවා ආනයන අපනයන අතර ආනයනේ නතර කරලා තියෙනවා. ආනයන නතර කරද්දී මේ වාර්තාවේම රජයේ වාර්තාවේම තියෙනවා ආහාර හා පාන වර්ග ආනයනේ වියදම ඇමරිකන් ඩොලර් මිලියන 561.2ක් දක්වා 25.23%කින් වැඩිවීම සහ එළවලු ආනයන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 145.6ක් දක්වා 57.3කින් වර්ධනය වෙලා. එතකොට ආනයනේ නතර කෙරුවත් එළවලුත් ආනයනය කරලා තියෙනවා. පසුගිය මාස 6 තුල ඩොලර් මිලියන 148. ඉතින් මේ තත්ත්වය තුල මෙම ආනයනේ පාලනය කිරීම තුලින් මේ වෙනට විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ ප්‍රදේශයේ මෝටර්සයිකල් කර්මාන්තයේ තියෙනවා. දැන් විශාල ප්‍රමාණයක රැකියා නතර වෙලා තියෙනවා. මෝටර්සයිකල් ගෙන්නනායක නතර කිරීම තුල විශාල ප්‍රමාණයක රැකියා නතර වෙනවා. මේ රැකියා නතර වීම තුල 105කට වැඩි ප්‍රමාණයක් දැන් රැකියා නැති වෙලා තියෙනවා. එහෙම තුල කොපමණ රැකියා ලබා දුන්නත් මේ 105ට රැකියා නැතිල නොමැති වීම විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මා රජයෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සලකලා බලන්න. අජිත් නිවට් කබ්බල් මැතිතුමාගෙන් අහන්න ඕනේ මුදල් රාජ්‍ය මැතිතුමාගෙන් එතුමා මේකට එකඟද මේ ආනයනය විශාල වශයෙන් නතර කරලා තිබෙන එක ගැන. ආර්ථිකය ගෙනියන්න පුළුවන්ද ආනයනය මෙහෙම නතර කරලා. ඒ නිසා මම මේ අවස්ථාවේදී පැහැදිලිව කියනවා මේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය තුල ඉදිරි වර්ෂ කීපය තුල මේ රට විශාල ප්‍රශ්නයක් ඇති වෙන බව. බොහොම සුදුයි. ඔබතුමාට ස්තුතියි. ගරු මොහොමඩ් සමීල් මන්ත්‍රීතුමා විනාඩි 6ක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම නවවෙනි පාර්ලිමේන්තුවේ මගේ පළමු කතාව කිරීමට ලැබීම ගැන මම සන්තෝෂයටපත් වෙනවා. ඒ වගේම මේ සඳහා අවස්ථාව ලබා දුන්නු ජාතික නිදහස් පෙරමුණේ නායකතුමාත්, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින් සියලුම දෙනාටත්, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, සිරිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලුම දෙනාටත්, මේ වටේ ඡන්දේ පාවිච්චි කරපු ඡන්දදායකයන් සියලුම දෙනාටත් මගේ අවංක ආදර ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපි අද මේ විවාදයේදී මේ ලෝකෙම දැවැන්ත අභියෝගයකට මුහුණ දීලා තිබෙනවා කොරෝනා වසංගත තත්ත්වය. අපි මේ පාර්ලිමේන්තුවේ මම දැක්ක ගොඩාක් කතාවල විශේෂයෙන් විපක්ෂ ඉදිරිපත් කරන්නේ කොරෝනා වසංගතයට කලින් ඔවුන් මුහුණ දීපු ලෝකේ, අපි හිටපු ලෝකේ ප්‍රශ්න ගැන කතා කරපු විපක්ෂයම තමයි අද කොරෝනා වසංගතයෙන් පස්සෙත් මේ ප්‍රශ්න දිහා ඒ ආකාරයෙන්ම කතා කරන ස්වරූපයක් තමයි අපිට දකින්න තිබෙන්නේ. COVID-19 එන්න කලින් තිබුණු ලෝකයත්, COVID-19න් පසු තිබෙන ලෝකයත් ඉතාම පැහැදිලිව වෙනස්ව තිබෙන ලෝකයක්. අද ලෝකය නව සාමාන්‍යකරණයට ලක්වෙමින් තිබෙනවා. ඒක 100%ක් අවසන් නැහැ. මේ නව සාමාන්‍යකරණයට ලක් වුණු රටවල් අතර
ප්‍රමුඛ ස්ථානයක් ගන්න රටක් වශයෙන් අපට හැකියාව ලැබුණා. ඒක අතිගල ජනාධිපතිතුමා දියත් කරපු වැඩපිළිවෙලත් ඒ වගේම වත්මන් ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව ඇතුළු සමස්ත රාජ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි සියලු දෙනා කරපු මේ මහඟු කැපකිරීම වල ප්‍රතිඵලයක් වශයෙන් අපට පුළුවන් වෙලා තිබෙනවා රටක් වශයෙන් අදේ අභියෝගය ජයග්‍රහණය කරලා නව සාමාන්‍යකරණයට ලක්වුණු ලෝකයේ ඉදිරි පෙළ රටක් වශයෙන් අපේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න තත්ත්වයක් අද අපිට ඇති කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. හැබැයි මේ ලෝකයේ ඇතුළේ ලෝකෙම අද මුහුණ දෙන දැවැන්ත අභියෝග ගණනාවක් තිබෙනවා. ඒ අභියෝගේ අපට ආපස්සට හරවලා ඒ අභියෝග නොදැක්කාසේ යන්න අපට බෑ. අපි මේ ලෝකයේ වසංගතය ඇතුළේ ලැබුණු ජයග්‍රහණ ඒක අඩිතාලමක් බවට පත් කරගෙන අපි රටක් වශයෙන් කල්පනා කරන්නේ ආණ්ඩුවක් වශයෙන් කල්පනා කරන්නේ නැවතේ වසංගතය ඇතුළේ ලබාගත් අත්දැකීම් මේ ජයග්‍රහණ තුලින් අපේ අනාගතය සකස් කරගන්නේ කෙසේද කියන එක තමයි අපි මුහුණ දීලා තිබෙන අභියෝගය. අපිට පෞගිය 2019 නොවැම්බර් 16 වෙනිදා රට බාරගනිද්දී ජනාධිපතිතුමාට බාරගන්න සිද්ධ වුණේ සුවපහසු ශ්‍රී ලංකාවක් නෙවෙයි. මේ කට්ටිය කියපු ආකාරයෙන් අද විපක්ෂයයි කතා කරන ආකාරයෙන් ඉතාම ආර්ථික වශයෙන් ශක්තිමත් සමාජීය වශයෙන් ශක්තිමත් රටක් නෙවෙයි. අපි බාර දුන්නේ හැම රටක්. අපි බාර දුන්නේ දැවැන්ත ශක්තිමත් රටක්. නමුත් අපට ඒ රට නැවත ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ. ඔබතුමාට තවත් විනාඩි දෙකක්. ඔව් ඒ වෙනුවට පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ඒ වගේම ආර්ථිකයේ දැවැන්ත කඩාවැටීමකට ලක් වෙලා අනික් පැත්තෙන් කොවිඩ් වසංගතයක් ඇවිල්ලා ඒ ඇතුලේ දැවැන්ත ආර්ථික කඩාවැටීමකට ලක් වෙලා තමයි අපිට මේ රට බාර ගන්න සිද්ධ වුණේ. අද ලෝකේ ගමනාගමන සේවය 17.22 අතර ට්‍රිලියන 1ක ප්‍රමාණයකින් කඩාවැටලා තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය නිසා රැකියා අහිමිවීම ලෝකයේම මිලියන 50කට වැඩි ප්‍රමාණයකට රැකියා අහිමිවීම සිද්ධ වෙලා තිබෙනවා. ආසියාව ඇතුළේක මිලියන 30කට වැඩි ප්‍රමාණයක්. යුරෝපයේ මිලියන 7කට වැඩි ප්‍රමාණයක්. අපි දන්න විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ කෝටි 6කට ආසන්න ප්‍රමාණයකට රැකියා ව්‍යුක්තියක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළේ මේ රට ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා ඉතාම දූරදර්ශීව කල්පනා කළා. මේ රටේ ග්‍රාමීය නිෂ්පාදන මේ රටේ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයේ කෘෂිකර්ම අන්තය මේ හැම ක්ෂේත්‍රයක්ම ඉලක්ක කරගෙන රාජ්‍ය අමාත්‍යාංශ සහ අමාත්‍යාංශ නිර්මාණය කළ තිබෙනවා. ඒ හරහා මේ හැම ක්ෂේත්‍රයක්ම ජීවයක් දීලා පණ දීලා මේ ක්ෂේත්‍රයන් නගා සිටුවීමේ අභියෝගයක් තමයි අපි කරගහලා තිබෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම තීරණ ගණනාවක් අපට ගන්න සිද්ධ වුණා. මේ අද අපි කතා කරන ගැසට් නිවේදන හරහා ආපු ඒ බදු සංශෝධන ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණේ මේ රටේ ආනායන සීමා කරලා මේ රටේ දේශීය කර්මාන්තකරුවන්ව ශක්තිමත් කරලා නගා සිටවලා මේ රටේ දේශීය කර්මාන්තය දේශීය ව්‍යවසායකයන් දේශීය කෘෂිකර්මාන්තයන් නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙල දියත් කිරීම සඳහා තමයි අපට අවශ්‍ය වුණේ. ඒ නිසා අද මේ නව සාමාන්‍යකරණය වුණු ලෝකයේ ඇතුලේ ඉතාම පැහැදිලිව රටක් වශයෙන් අපි ඉදිරියට යමින් තිබෙනවා. මොකද චීන කියමනක් තියෙනවා, කොස්ස අතින්ගෙන අතුගාන්නට ඔබ ඉගෙන ගත යුතුය. සුලම් පාරක් විත් දූවිලි ඉවතගෙන යාවියයි විශ්වාස කිරීම නිෂ්ඵලය කියලා. ඒ නිසා අපි හැමදාම වෙනත් රටවල ආධාර බලාපොරොත්තුෙන් හිටියා. දැන් අපි අපේ රට ගොඩනැගීම සඳහා සියලු ජාතීන් එකට ඒකරාශි වෙලා මේ රට ගොඩනැගිය යුතුයි. ඒ සඳහා හොඳම වටපිටාවක් දැන් සකස් වී ඇතේ කියලා විශ්වාස කරමින් ඒකට හැම දෙනාම අපි ඒකරාශි වෙමු, අත්වල් බැඳගනිමු කියලා යෝජනා කරමින් මම මගේ වචන ස්වල්පය හමාර කරනවා. බොහොම ස්තුතියි. ස්තුතිමන්තතුමා ගරු පාර්ලි චම්පක රණවක මන්ත්‍රීතුමා විනාඩි 11ක්. ගරුණීය කතානායකතුමනි, ඊයේ තදත් අපි විවිධ බදු පනත් පිළිබඳව ඒවා අනුමත කර ගැනීම සඳහා ගරු මුදල් ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවට යෝජනාවලියක් ගෙනල්ලා තියෙනවා. මේකේ පසුබිම තමයි 2019 දෙසැම්බර් පළවෙනිදා ඉඳන් රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහායි කියමින් ධනපතියන්ට දැවැන්ත බදු සහන දෙන වැඩපිළිවෙලක් නව රජයේ ජනාධිපතිවරයා ගෙනාවා.
ඒක පිටිපස්සේ තියෙන්නේ ඉතාම පැහැදිලි විදිහට නිතර කතා කරන නව ලිබරල්වාදී දර්ශන. හැකිතාක් දුරට බදු අඩු කරලා ධනේ හිමි පිරිස්වලට ඒ ධනය වියදම් කරන්න අවශ්‍ය වටපිටාව සැකසීම තමයි නව ලිබරල්වාදයේ පදනම. ඒ නව ලිබරල්වාදයේ මූලධර්මය තමයි දෙසැම්බර් පළවෙනිදායේ බදු පනත් වලින් ක්‍රියාත්මක වුණේ. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනි මේ නව ලිබරල්වාදී පනත් හෝ ඒවා වෙනත් ආකාරයකට හෝ බදු පනත් ගෙන එනවා නම් ඒ වගේම විශේෂයෙන්ම අප්‍රේල් 30 වෙනිදා සිට ඒ වගේම සැප්තැම්බර් පළවෙනිදා දක්වා කාලය තුල කරන ලද මුදල් වියදම් සහ මේ සියලු දේ මේ පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. මේ පාර්ලිමේන්තුවට තමයි මේ බලය දීලා තියෙන ව්‍යවස්ථාව 148 වෙනි වගන්තිය. එතකොට එදා සිට ඒ ගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වෙච්ච බදු පනත් දැන් තමයි නීත්‍යානුකූල කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. එදා අපේ පාලනයේ සමයේ 2015 19 කාලේ මේ ක්‍රියාවලියම කරන්න ගියාම උසාවියට ගිහිල්ලා මේ ඇත්තෝ කිව්වා මේක නීති විරෝධී කියලා. එහෙමනම් අද අපිට ප්‍රශ්නයක් පැන නැගෙනවා මේ මාස 10කටත් අධික කාලයක් අනුගමනය කර වූ බදු ප්‍රතිපත්තිය ලබා ගන්නා ලද බදු ප්‍රමාණය නීත්‍යානුකූලද නැද්ද කියන ප්‍රශ්නය. ඒ වගේම අප්‍රේල් 30 වෙනිදා සිට සැප්තැම්බර් 1 වෙනිදා දක්වා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාගේ විධානයකින් 153 යටතේ කරන ලද වියදම් නිත්‍යානුකූලද නැද්ද කියන ප්‍රශ්නේ. එතකොට මේවා පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවලියන් බව කියන්න ඕනේ, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් බව කියන්න ඕනේ. මේ නොසලකිල්ල නිසා සිදුවෙච්ච දෙයක්, නොදන්නාකම නිසා සිදුවෙච්ච දෙයක්ද නැත්නම් මේ පාර්ලිමේන්තුව ගණන් නොගෙන කරන දේශපාලන උද්දච්චකම නිසා සිදුවෙච්ච දෙයක්ද කියන එක අපි විමසා බලන්න ඕනේ. කවරාකාරයෙන් සිද්ධ වුණත් සිදුවී තිබෙන ආදර්ශය ඉතාම නරක ආදර්ශයක්. රජයක් විසින් බදු වෙනස් කරනවා නම්, බදු වල තියෙන නියමයන් වෙනස් කරනවා නම්, ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් නොවි ජනාධිපතිවරයාගේ විධායක බලයකින් ක්‍රියාත්මක කිරීමට ලබා දෙන පූර්වාදර්ශය ඉතාම භයානක ව්‍යසනකාරී ක්‍රියාවලියක් බව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම අපිට ඇහෙන්න තියෙන කාරණයක් තමයි 2010-15 ඇතුලේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබුණා 6.7%ක. ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩු කළා. පොලි අනුපාතය පාලනය කළා. ඒ වගේම ඩොලරයට සාපේක්ෂව ඒ රුපියල් අව ප්‍රමාණය වීම පාලනය කළා කියලා. හැබැයි ඒක කළේ කොහොමද? ඒක කළේ ණයවර බුබුලක් මගින්, ක්‍රෙඩිට් බබල් එකක් මගින් ඒක කළේ. විදේශ රටවලින් ඉතා අධික පොලියට විදේශ වෙළඳපොලින් ගත්ත ඒ දවැන්ත ණය හරහා තමයි ඒ ණය බුබුල මගින් ඉදිකිරීම් බුබුලක් ඇති කරලා ඒ ඉදිකිරීම් බුබුල හරහා තමයි මේ කෘතිම ආර්ථික වර්ධනය ගෙනාවේ. ඒ ණය බුබුල පිපිරෙව්වේ පිපුරුනේ 2013 දී. ඒ ණය බුබුල 2013 දී පිපිරීමේ ප්‍රතිඵලයක් හෙට තමයි 100%ට ආර්ථික වර්ධන වේගය වැටුනේ. අනිත් පැත්තෙන් උතුරු හා නැගෙනහිර දෙපළ අත ත්‍රස්තවාදීන්ගේ මුදාගත්තට පස්සේ ඒවා අපේ රටේ ආර්ථිකයට එකතු වීම නිසා 2010-11 වර්ෂවල ආර්ථික වර්ධනයක් සිදුවෙච්ච බව අපි සියලු දෙනා පිළිගත යුතුයි. එතකොට අපේ රජයට 2015-19 රජයට සිද්ධ වුණේ මොකද්ද? මේ දවැන්ත ණය බුබුල පිපිරියාම නිසා රට බංකොලොත් භාවයේ මෝවිලට වැටලා තියෙන වෙලාවේ අපට සිද්ධ වුණා ඒක පාලනය කරන්න. අපේ රටේ ආර්ථිකය අපි ප්‍රශස්ත විදිහට රයිල් වික්‍රමසිංහ මහත්තයා පාලනය කළා කියලා අපි කියන්නේ නැහැ. නමුත් අඩු ආර්ථික වර්ධනයක් එක්ක රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ low growth stabilization මෙන්න මේ ප්‍රතිපත්තිය මත ක්‍රියා කරන්න අපට සිද්ධ වුණා. ඒ නිසා අපි අඩු ආර්ථික වර්ධනයක තියාගෙන රට බංකොලොත් නොවී පවත්ව ගන්න ක්‍රියාත්මක කළා විතරක් නෙවෙයි 2014 තිබුණු රාජ්‍ය ආදායම 2019 වෙනකොට දෙගුණයකින් වැඩි කරන්න බිලියන 10 සිට බිලියන 2000 දක්වා වැඩි කරන්න අපි ක්‍රියා කළා. නමුත් මේ ධනපතියන්ට දීපු බදු සහනය නිසා මොකද වුනේ දෙසැම්බර් මාසේ පළවෙනිදා මේ රාජ්‍යයේ ආදායම හරියට භාගකින් කඩා වැටිලා අද රුපියල් බිලියන 10 ප්‍රමාණයට වැටිලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් බොරු සුරංගනා කතා ගැන කතා කරලා වැඩක් නැහැ. රට වැඩබිමක් කරන්න යන අය, අධිවේගී මාර්ග අතනින් මෙතනින් හදන්න යන අය, මේ කිසිවක් ඊළඟ අවුරුදු 2-3 සිදු කිරීමට හැකි රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් නෙවෙයි අද තියෙන්නේ. අද තියෙන්නේ රටේ ආදායමෙන් ආණ්ඩුවට ගෙවිය යුතු ණය පොලියවත්, පොලිය මේ පාර බිලියන 900ක්, ඒ පොලියවත් ගෙවා ගන්න බැරි පාලනයක් තමයි අද අපිට ඉතුරුලා තියෙන්නේ. මම බොහොම පැහැදිලිව කියන්න ඕනි, විශේෂයෙන්ම අද තත්ත්වය ගත්තට පස්සේ 2010-14 කාලේ විදේශ ණය ගෙවීම් තිබුණේ ඩොලර් බිලියන 2ක සීමාවේ සාමාන්‍ය. 2015-19 ඩොලර් බිලියන 4 දක්වා ඒක ඉහළ ගියා.
දෙදාස් විස්සේ ඉඳන් දැන් අද අපට මුන් දෙන්න වෙලා තියෙන රටක් හැටියට ඩොලර් බිලියන 6කට 2024-25 වෙනකොට ඩොලර් බිලියන 10ක ණය ගෙවන්න වෙනවා විදේශ වෙළඳ පොලින් ගත්ත. එතකොට මේ ණය කාගේද? මේවා විශේෂයෙන්ම 2010-14 ඔය ආර්ථික ඝාතකයෝ සුදු කරපටි අපරාධකාරයෝ කියලා නම් කරපු පිරිස් මේ රටේ ආර්ථිකය යොමු කිරීමේ වැරදි ප්‍රතිඵලයට තමයි අද රටටම වන්දි ගෙවන්නලා තියෙන්නේ. එම රජයට වන්දි ගෙවන්නලා තියෙන්නේ මේ තත්ත්වෙට. එතකොට මේ තත්ත්වය යටතේ මොකද අද සිද්ධ වෙන්නේ? අද අපේට විදේශ වෙළඳ පොලෙන් ණය ලබා ගැනීම හැකියාවක් නැහැ. අද ප්‍රධාන අන්තර්ජාතික මූල්‍ය ඒ අංකකරණය එහෙම නැත්නම් රේටින් එක නියම කරන ආයතන තුනම අපිව වටලා තියෙනවා B ඍණ ගණයට. තව එකක් පහලට වැටිච්ච හැටි අපි C ගණයට වැටෙනවා. තවත් එකක් පහලට වැටිච්ච හැටි අපි D ගණයට එනවා ඩිෆෝල්ට් ගණයට වැටෙනවා. එහෙනම් මේ ඉදිරි කාලය තුල මම බොහොම පැහැදිලිව අපේ ගරු මුදල් ඇමතුමාට කියන්න ඕනේ තුමා මෙතන නැති වුණත් මේ රටේ අභියෝගය රට බංකොලොත් නොවි ඉදිරියට යාම මිසක් කට වාචාලකමට රට මෙච්චර වර්ධනයක් ලබා ගන්නවා අච්චර අධිවේගී මාර්ග හදනවා මෙච්චර සංවර්ධනයක් කරනවා කියන එක නෙවෙයි අද තියෙන විශාලතම බරපතලම අභියෝගය තමයි ඉතා සුළු වර්ධනයක් හෝ පවත්වාගෙන අපි කෙසේද රට බංකොලොත් නොවි ඉදිරියට ගෙනියන්නේ කියලා මේ වසරේ කොවිඩ් එක නැතුවත් අපේ වර්ධන වේගය ඍණ 1.6යි පළවෙනි මාස 3 මේ සැප්තැම්බර් 15 වෙනිදාට හරිනම් සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව ඊළඟ මාස 3 වර්ධනය ලබා දෙන්න ඕනි. ඒක ඍණ 10ට ආසන්නයි අපට තියෙන වාර්තා අනුව. ඒ අනුව මේ වසරේ සමස්තයක් ලෙස ආර්ථික ඉතිහාසයේ පළවෙනි වතාවට ඍණ 6ක ආර්ථික වර්ධනීය බිඳවැටීමක් තියෙනවා. ඒක ලබන වසරටත් ගමන් කරනවා. එහෙනම් අද අභියෝගය තමයි කෙසේද මේ ඍණ ආර්ථිකය යාන්ත්‍රමින් හෝ දන කරගෙන මේ තියෙන දවැන්ත ණයකන්ද ගෙවාගෙන රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක. හැබැයි ඒකෙදි අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය අපිට ඉතාම වැදගත්. අපි ප්‍රව්‍යස්ථාවට අනුකූල නොවන ආකාරයට නම් මුදල් වියදම් කරන්නේ, නීතියට අනුකූල නොවන ආකාරයට නම් මුදල් කළමනාකරණය කරන්නේ, අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ඒ දැනටමත් ඉවත් වෙන බව වුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව අපට එදා ඉඳන් උදව් කරපු ජයික ආයතනය මෙවැනි ආයතන ගණනාවකින් අපි ඉවත් වීම විසින් අපට සිද්ධ වෙන්නේ මොකද්ද? අපි මේ ඉතා සීග්‍රයෙන් මේ ඇති කරලා තියෙන වාතාවරණයක අපේ බංකොලොත් භාවය වැඩි දියුණු කර ගැනීමක් කරා ගමන් කිරීම තමයි සිදු වෙමින් තියෙන්නේ. ඒ නිසා මතක තබා ගත යුතුයි අපි නිදහස් රටක් හැටියට අපි අවුරුදු 70ක් ණයගත්ත විවිධ ආණ්ඩු හැබැයි කිසිම ආණ්ඩුවක් ණය ආපසු ගෙවීම පැහැර හැරියේ නැහැ බංකොලොත් වීම පැහැර හැරියේ නැහැ. එනිසා මම විවෘතව අද මේ පාර්ලිමේන්තුවේ කියනවා හැකිනම් ඔය කියන ඔක්කොම ආර්ථික ඔස්තරලා එකතු වෙලා පුළුවන් නම් මේ ඉදිරි අවුරුදු 2 21 22 පුළුවන් නම් ණය ආපසු ගෙවීම පැහැර නොහැර පැහැර හරින්නේ නැතුව කරගෙන යන්න කියලා අපි කියනවා වෙන මොකුත් අපිට අවශ්‍ය නැහැ. ඔය ලොකු සංවර්ධන කතාවත් ඒ වගේම ආදායම් වියදම් කතාවත් මොකුත් අවශ්‍ය නැහැ. ණය ගෙවීම පැහැර හැරින්නේ නැතුව පුළුවන් නම් මේ අවුරුද්ද එක කරන්න කියලා මම විවෘත අභියෝගයක් කරනවා. ඒ මොකද මේ රට බංකොලොත් වුණොත් ඒක ආණ්ඩුවට විතරක් නෙවෙයි විපක්ෂයටත් මේ රටේ මුළු සමස්ත මහජනයට බලපානවා. අපි දන්නවා රටවල් බංකොලොත් වීමේ භයානක ප්‍රතිඵල දැනට රටවල් 10ක් මේ බංකොලොත් භාවයේ මුව විටට පැමිණලා තිබෙනවා කියලා ජාත්‍යන්තර ආයතන කියනවා. එයින් එකක් තමයි අපේ රට. මේකට මේ පරණ ආණ්ඩුවට කෑ ගහලා වැඩක් නැහැ. අපේ ආණ්ඩුව යම් ස්ථාවරත්වයක් කොච්චර වැරදි තිබුණත් ස්ථාවරත්වයක් ගෙනාවා මූල්‍ය ස්ථාවරත්වයක්. ඒ මූල්‍ය ස්ථාවරත්වය අර කරපු දැවැන්ත බදු සහන ලබා දීමේ ප්‍රතිපත්තිය මත ඔය ගෙනාවු ඉකොනොමික් ස්ටිමියුලයිස් පැකේජ් කියන එක හරහා ධනපතියට ලබා දුන්නේ බදු සහනේ ජනතාවට ලබා දුන්නේ නිසා විනාඩි දෙකක් තියෙනවා. ඒක බිනදමාගෙන තිබුණා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න ඕනි අපේ රජයේ යටතේ කවුරු මොනවා කිව්වත් මේ රටේ ප්‍රාථමික ශේෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට 1954න් පස්සේ ඝන කරගත්තා. ඒ කියන්නේ ණයයි පොලියයි ගෙවන්නේ නැතුව සෙසු සංවර්ධන කටයුතුත් රජයේ එදිනදා වියදුණුත් පියවා ගන්න පුළුවන් ආණ්ඩුවක් තමයි අපි බාර දුන්නේ. අද අඩුතරමින් ණයේ පොලියවත් ගෙවා ගන්න බැරි ආණ්ඩුවක් බවට ඒක පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ නිසා කනගාටුවෙන් වුණත් අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ ඉදිරි කාලයේදී රට බංකොලොත් වෙන්න යන්නේ මේ අවුරුද්ද දිව්වේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හයියකින් නෙමෙයි අපේ රජයේ කාලේ අර ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙතුමත් මංගල සමරවීර මහත්තයත් එකතු කරපු ඩොලර් බිල් දාම අපිට අපේ ආනයන තහනම් කරලා ඒවට අවශ්‍ය සම්බාධක පනවල බෑ. ඒ වගේම මේ දේශීය ආර්ථිකය ගොඩනගනවයි කියලා මේ රටේ මේ දරුවන්ට මැටි වලින්
කැට හදලා කැට වලට ඉතුරු කරන්න පුරුදු කරන්න කතා කරනවා වගේ විහිළුවක් නෑ අද ලෝකේ තියෙන 70 දශකේ නෙවෙයි කැට වලට සල්ලි ඉතුරු කරන අද තියෙන්නේ බිට්කොයින් යුගයක් ක්‍රිප්ටෝ කරන්සි යුගයක් ඒ ක්‍රිප්ටෝ කරන්සි යුගයේදී බිට්කොයින් යුගයේදී මේ කැට වලට සල්ලි එක්කව කරන්න මැටි යමිතිකම් හදන එක නෙවෙයි කරන්න ඕනේ ඒ නව යුගයට ඒ තාක්ෂණ යුගයට ගෙනියන්න පුළුවන් රටක් හදන්න කරයි අවශ්‍ය වෙන්නේ ඒ නිසා මේ රට මේ බංකොලොත්භාවයෙන් මුදා ගන්න නම් ප්‍රජාතන්ත්‍රවාදී රටට අවශ්‍යයි රටේ දේශපාලන ප්‍රතිරූපයේ ලෝකයේ තුල ස්ථාපිත කිරීම අවශ්‍යයි ඒ වගේම ආර්ථික ඝාතකයෝ මේ රට මෙතෙන්ට වට්ටපු ආර්ථික ඝාතකයෝ හා සුදු කරපටි අපරාධකාරීන්ගෙන් මේ ආර්ථිකය රටේ රටට ආදරය කරන දේශීය ආර්ථිකය ගොඩනගන්න පුළුවන් ජාත්‍යන්තර කළමනාකාරීත්වය දන්න ඒ වගේම රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනගිය හැකි පත්තකට මේ බලය ලබා දීම අවශ්‍යයි ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ ඉදිරි අවුරුද්ද දෙක හැකිනම් හැකිනම් 2019 යහපාලන ආණ්ඩුව ලබාර දීපු ඒ දල දේශීය නිෂ්පාදනය පුළුවන් නම් අරගෙන ගෙනියන්න කියලා අපි අභියෝග කරනවා ඒ වගේම රටේ ණය නැවත ප්‍රතිව්‍යුහගත නොකර හැකිනම් මේ අවුරුද්දක ගෙනියන්න කියන අභියෝගෙත් අපි කියනවා ඒ නිසා අපිට ඒ ක්‍රියාදාමය කරනවා ඒ වගේම අපි බොහොම පැහැදිලි විපක්ෂයක් හැටියට කියනවා මේ රට බංකොලොත් වෙනවට ඒක ආණ්ඩුවට කියලා සැප ගන්න අපි සූදානම් නැහැ මේ රට බංකොලොත් නොවි පවත්වා ගැනීම සඳහා මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කැපකිරීම කිරීමටත් අපි සූදානම් බව වගකීම් විපක්ෂය කැට ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි. ස්තුතියි. ගරු වීර සුමන වීරසිංහ මන්ත්‍රීතුමා විනාඩි 6ක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2005 ඉඳලා 2019 දක්වා මේ රටේ පැවති ආණ්ඩුවල ඇමතිකම් දරපු ඒ ගත්ත හරි හෝ වැරදි තීන්දුව වලට අත උස්සලා එකඟතාවය පළ කරපු ඒ හැම තීන්දුවකටම වක් කියන්න ඕන අමාත්‍යවරේ කතා කරලා ඉවරුණාට පස්සේ හිටපු අමාත්‍යවරේ කතා කරන්න ලැබීමත් වාසනාවක් කොට සැලකනවා. මොකද එතුමායි කතාවේ සඳහන් වුණා පහුගිය කාලේ 2015ට කලින් තිබිච්ච ආණ්ඩුවල අඩුපාඩු. පහුගිය ආණ්ඩුවේ හොඳකම ඒ කාරණා දෙකේදීම එතුමා නියෝජනය කරපු ආණ්ඩු දෙකක් ඒ කාල සීමා තුළ තිබුණේ. ඒක නිසා මම ඒ කාරණා ගැන කතා කරන්න යන්නේ අද මේ උත්තරතර සභාවේ ඉතාමත් වැදගත් කාරණාවක් කතා බහ කරනවා. අපේ රටේ ආර්ථික දේහය ශක්තිමත් කරන බදුව පිළිබඳව කාරණාව අපේ තියෙන ප්‍රධාන ආදායම් මාර්ගෙ වෙච්ච බදුව ආදායම් මාර්ගය ඒකෙදී ඒක බදුව ආදායම් මාර්ගෙ ශක්තිමත් කරන ක්‍රමපායන් සම්බන්ධව ඒ වගේම ගත්ත තීන්දුව සහ වෙනත් කාරණා සම්බන්ධව ඊයේ දවසේ තත් දවසේ පුළුල් සංවාදයක් සිද්ධ වුණා වෙන එනකොත් අවශේෂ කාරණා කොතෙක් කතා කරා වුණත් අද දවසේ ප්‍රධාන කාරණා බවට පත් වෙන්නේ මේ රටේ ඉදිරි අමානගතය ගැන මේ ආදායම් මාර්ග උත්පාදන ගැන ක්‍රමවේදයන් ගැන කතා කරන ප්‍රධාන සාකච්ඡාවක් සංවාදයක් බවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඕනම රටක ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වෙන්නේ බදු ආදායම. හැබැයි මිනිස්සු විදියට ඒ රටක සංවර්ධන ක්‍රියාදාමයේදී ඒ බදු ආදායම් මාර්ගවල හැසිරීම පිළිබඳව තමයි රටක සංවර්ධනය ගැන දර්ශකයන් ගැන කතා කරනකොට ප්‍රධාන කාරණාව බවට පත් වෙන්නේ. මේ බදු ආදායම් මාර්ග වර්ග දෙකක් එකක් ඍජු බදු අනික වක්‍ර බදු. හරනම් සිද්ධ වෙන්න ඕන වක්‍ර බදු ප්‍රමාණය අඩු වෙලා ඍජු බදු ප්‍රමාණය වැඩි වෙන එක. ඒක තමයි සිදුවේ යුත්ත නමුත් අවාසනාවකට පහුගිය ඉතිහාසයේ මේ ගෙවිච්ච මේ විරුද්ධ ආර්ථිකයත් එක්ක ආපු ඉතිහාසය තුළ මේකේ අනිත් පැත්තට කරකරුවෙච්ච තමයි පේන්න තියෙන්නේ. එදාම 70 දශකයේදී මේ රටේ ආර්ථික ඉබ්ලවන්දව මහා දවැන්ත වෙනසක් පරිවර්තනය වෙනසක් සිද්ධ වුණා. ආචාර්ය අන්නම් පෙරේරා මැත්තමයි දා මුදල් අමාත්‍යවරයා විදියට ඉතාමත් බරපතල ප්‍රබල තීන්දුව ගන්න හොට පුළුවන්කම ලැබුණා. ඒකට වාස්තවික තත්ත්වයන් ජාත්‍යන්තරය තුළ තිබුණා. නමුත් ඒ தත්ත්වයන් වෙනස් කළා 70 දෙන් පස්සේ අපි හොඳයි කියලා ගඩාගෙන බදාගෙන ආපු අදලත් බදාගෙන ඉන්න මේ විවෘත ආර්ථිකය තුළ අපි කොතෙක් අසවද්ද කියන කාරණාව තමයි මේ සෑම විවාදයකම මතුවෙන කාරණා බවට පත් වෙන්නේ මේ රට ඉස්සරහට යනවා නම් මේ බදු ආදායම් වැඩි කර ගන්න ඕන කොමෝපායන් රාශියක් තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අද කතා කරන මේ බදු ආදායම් ප්‍රධාන වශයෙන් වරාය පිළිබඳ කාරණාව කතා කරව සිරාබදු කියන කාරණාව මේ කාරණා දෙක මොනතරම් හිස්තන් පුරවන කාරණා දෙකක් බවද කියලා කාරණාව වගේත්තන්ගේ අවධානය යොමු කරන්න ඕන අපේ රට ආදායම් හරියාකාරව මේ බදුකමියන් දුල එනවද වරාය තුලින් රට ඇතුල් වෙන ඒ භාණ්ඩවල එහෙම නැත්නම් අපි ආනයනය කරන භාණ්ඩවල ඒ භාණ්ඩවලට හරි බදු අය කිරීමක් සිද්ධ වෙනවද අද මේ රටේ දූෂිත ආයතන නාමාවලිය ලකුණු කිරීමේදී ඉහළ තැනක තියෙන ආයතනක් බවට අද රේගු දෙපාර්තමේන්තු රේදිව අධික හේධිකාන්තිය නම් වෙලා තියෙනවා ඒක නිසා අපේ රටේ මේ ගමන් මඟ වෙනස් කරන්න නම් මේ යන හොඳ ගමන් මඟට ශක්තියක් ඇති වෙන්න නම් මේ රේගු දෙපාර්තමේන්තුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියන කාරණා සඳහන් කරනවා සුරාබදු සම්බන්ධ කාරණා අපි ඊයේ දවසේ කතා කරා සුරාබදු ආඥාපාලන සහ සුරාබදු
සම්බන්ධ කාරණා ගණන් ගණනාව කතා කිරීමේදී අපේ රට ඇද මත්පැන් පරිභෝජනයේ දිහා බලනකොට මත්පැන් පරිභෝජනයේ මා විශ්වාස කරන අතිමහත් බහුතරයක් බදු රහිත මත්පැන් පරිභෝජනයක් ඒ කියන්නේ හොර නිෂ්පාදන හොර අරක්කු සහ වෙනත් නිෂ්පාදන දැන් මේවා පාලනය කරන්න අපි අසමත් වෙලා තියෙනවා එතනදා අදාළ දෙපාර්තමේන්තුව හරියට රාජකාරී කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා රාජකාරී කරන දෙපාර්තමේන්තුව හරියට මේ බදු අය කරනවද කියන කාරණාව ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඒක නිසා අපිට මේ වර ආයත් මේ සුරාබත් දෙපාර්තමේන්තුවත් මේක හරියට කළමනාකරණය කරන්න පුළුවන් නම් අපේ රටේ ආර්ථිකය මෙතනින් තවත් පිම්මක් ඉහළට සුවහතවන්න පුළුවන් ඒක නිසා ආර්ථික කළමනාකරණයේ ප්‍රධාන ස්ථාන දෙකක් මේ මර්මස්ථාන දෙකක් පිළිබඳව මෙතන අවධානය යොමු කරන්න ඕන අනිත් කාරණා තමයි නියෝජක කතානායකතුමනි අපේ මේ ඍජු බදු පිළිබඳ කාරණාව ඍජු බදු පිළිබඳ කාරණාව මිනිසු උපයන මුදල් වලින් ආදායම් බදු වෙන්න පුළුවන් වෙනත් කාරණා බෙලව ඍජු අය කරන බදු පිළිබඳ කාරණාවේදී මට තවත් විනාඩි දෙකයි කාරණාවේදී අපි මහා දවැන්ත මුලාවක වැටලා ඉන්නවා අහිංසක මිනිහෙක් පෙට්ටි කඩියක් දාගෙන මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒකට බද්දක් අය කරනවා ව්‍යාපාරයක් කරනවා නම් සාධාරණ ව්‍යාපාරයක් කරනවා නම් ඔහු ඒ කටයුත්ත හරියට කරනවා නම් ඔහුට බද්දක් අය කරනවා සාධාරණ ව්‍යාපාරයක් කරන නිවැරදි ව්‍යාපාරයක් කරන මිනිසුන්ට බදු අය කරා වුණාට මේ රටේ කොයිතරම් මුදල් කන්දරාවක් අපත යනවද බදු ආදායමට එකතු නොවි ඔහුන් වෙනත් ව්‍යාපාර ව්‍යාජ ව්‍යාපාර වංචනික ව්‍යාපාර කළු සල්ලි ව්‍යාපාර සඳහා යොමු කරනවද ඒ නිසා කරු නියෝජක කතානායකතුමනි මා විශ්වාස කරනවා මේ බදු ආදායම වැඩි කිරීමේදී වැඩි අවධානයක් මේ ශේෂ්ඨ සඳහා යොමු කරන්න ඕන අපේ රටේ මේ පවතින ක්‍රමයන් තුළ අපේ රටේ සංසරණයට නැතුව මුදල් මොනතරම් ප්‍රමාණයක් විදේශගත වෙනවද උන්ඩියල්කම වෙන්න පුළුවන් වෙනත්කම වෙන්න පුළුවන් අපේ රටේ මහා දවැන්තක කළුම සල්ලි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මේ වට වැඩබැඳීම මා විශ්වාස කරන්නේ මේ කතිකාවියම තවත් එක් කොටසක් බවට පත් වෙන්න ඕන අනිත් පැත්තෙන් බලනකොට ඍජු බදු අය කරන ශේෂ්ඨවලදී අය කළ යුතු ශේෂ්ඨ ගණනාවක් අපි හරියට ගණනය වෙනවද මම මේ කාරණාව මේ වගේ ස්වභාවක ටිකක් අවිවාදාත්මක වෙන්න පුළුවන් මේ ස්වභාවයේ නීතිඥ මහත්වරු වෛද්‍යවරු ගොඩක් දෙනෙක් ඉන්නවා අපි හරියට කල්පනා කරලා බැලුවොත් මේ රටේ වෛද්‍යවරු පෞද්ගලික ශේෂ්ඨ සේවය කරන වෛද්‍යවරු හරියට බදු ගෙවනවද මේ සභාවේ වැඩි දිනක් නීතිජ මහත්වරු සමා වෙන්න නීතිජ මහත්වරු අද හැම ගන්න සල්ලි වලින් හරියට බදු ගෙවනවද මේ ශේෂ්ඨ දෙකම අද නිවැරදි ගණනයකට ලක් වෙලා නැහැ ඒක නිසා මේ ශේෂ්ඨ දෙක වැඩි අවධානයක් කරන්න ඕන පෞද්ගලික ජනල් සේවා දිහා බලනකොට තේරෙනවා එක වෛද්‍යවරේ පැයට දවසට කී දහහක් කී ලක්ෂයක් හම්බ කරනවද මේවා බදු ආයතනයකට එකතු කරනවද කියන කාරණාව අනිත් පැත්තෙන් නීතිජ මහත්වරුන් අය ගන්න මුදල් ගන්න කිසිම කතිකාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහොන් උපේන මුදල් සම්බන්ධව කිසිම කතිකාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේවා වැඩි අවධානයක් යොමු වෙනවා. අනිත් පැත්තෙන් සුද්ධ මූල ණය සමාගම් පුද්ගලයන් සහ ආයතන මේ රටේ ආර්ථිකයේ දේහයට කරන දවැන්ත හානිය අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරා කරන මාෆියාවක් කළුගඩ මාෆියාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා කරු නියෝජක සභාපතිතුමනි තප්පර 30ක් දෙන්න. මේ කාරණා තුන පිළිබඳව නීති ශ්‍රේෂ්ඨ වෛද්‍ය ශ්‍රේෂ්ඨ හා සුද්ධ මූල ණය සමාගම් සම්බන්ධව අපි යම් මැදිහත් වීමක් වෙනවා නම් මා විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය තවත් පිම්මක් පනින්න පුළුවන්කම ලැබෙවි කියලා. ඒක නිසා අවසාන වශයෙන් අපේ රටේ බදු ක්‍රියාවලිය හරි සංකීර්ණයි. මේක සරල වෙන්න ඕන. බදු වර්ග ගණනාවක් නෙවෙයි. එක බද්දක් දෙකක් මත මේ බදු ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්න ඕන. මේක මෙතන ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම ලැබුණොත් මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. ඒක නිසා මේක පුළුල් සංවාදයක් ලති කරන්න ඕන මාතෘකාව බවට පත් වෙන කියන ආරාධනා කරමින් ඔබතුමා වෙලාව ලබා දීම සම්බන්ධව සීමිත වෙලාවක් ලබා දීම සම්බන්ධව आसन्न काले जनाधिपति जयग्रहण महामेत्र जयग्रहण लबला तुन बहुत लबला जयपैन बीलदर हे भाई अभी मतकाय अपे आंडु काले यहाँ योगे अभी कर्क हमदयाक वेरदी वेरदी के पारट बैल उद्घोषण के मध्य संदर्शन तेप यदाइनिया व्यतून दंग आंडु पंगु कार बाट पाते समारोह पार्लमें तो नियोजन करना समारोह आंडु तन तो दरमीन मे क्रियादा में अद कटत क्रमी इन ये त्वसरक काले गतेनु අදිනේට මොකද තාත්ති දැන් ආණ්ඩුවට අවුරුද්දක් ගතලා තියෙනවා පැහැදිලිවම කියනවා නම් මේ අවුරුද්දකට ආසන්න කාලේ මේ ආණ්ඩුව මොනවද කරේ කියන ප්‍රශ්නේ තියෙනවා විශේෂයෙන්ම අපි ආනවා මොනවාද ආපු විදේශ ආයෝජන අපි පැහැදිලිවම කියනවා අපේ බලයට තිබුණු කාලේ අපි විදේශ ආයෝජන දෙගුණයක් කරා අපි අදාළ ඇමතිවරු ඉන්නවා අපි අභියෝග කරනවා පුළුවන් නම් නැහැ කියලා කියන්නේ කියලා විශේෂයෙන්ම අපේ ආණ්ඩුව බලයට ගන්නකොට සුදු වල හිටියා කවුරු මොනවා කිව්වත් හම්බන්තොට वराव्यापुति अभी प्रतिगतकर्णे यदा जनाधिपत्व इंदिया इंदिया महादेव से महाम अत्पत्कर्गा
දැන් ඕක කියන එකක්වත් වෙලා තියනවාද ඒකේ මොනවද ඔප්පු වෙන්නේ ඒ මොකුත් නෙමෙයි අපි කරපු දේවල් නිවැරදි කියන කාරණේ තමයි අදේහර ඔප්පු වෙලා තියෙන්නේ සා පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව අර පරණ වයින් බෝතලේටම අලුත් ලේබල් එකක් ගහගෙන ඉස්සරහට යන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ ඒ වගේම දැන් අද ආණ්ඩුවට මොකද්ද ඕනලා තියෙන්නේ විශේෂයෙන්ම ඕනලා තියෙන්නේ විවස්සා සංශෝධනය එදා 18 විවස්සා සංශෝධනය ගෙනාපු ජනාධිපතිවරයා අගමැතිවරයා විදිහට මෙතන ඉන්නවා අර කැලේ මාරු කරාට කොටියාගේ පොල්ලි මාරු වෙන්නේ නැහැ වගේ අද 20 වෙනි සංශෝධනය ගේන්නේ ඒ ආණ්ඩුවෙම තමයි අපිට මතකයි 1978 විවස්සාව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගේනකොට ඒක විවේචනය කරපු ඒකට විරුද්ධව කතා කරපු ඒ විරුද්ධ බලවේගය අද ආණ්ඩුව නියෝජනය කරමින් ඒ ව්‍යවස්ථාව තවදුරටත් ශක්තිමත් කරනවා ජේ.ආර්. ජයවර්ධන එදා කිව්වා ඒ ව්‍යවස්ථාවට කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි කියලා හැබැයි දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් එතෙන්ටම තල්ලු වෙලා යනවා කියන එක අපිට පේනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි සා ආණ්ඩුව ගමන් කරමින් යන්නේ ඒකාධිපති වාදය දක්වා පෞල් වාදය දක්වා ගෝත්‍ර වාදය දක්වා එතනින් එහාට ප්‍රජාතන්ත්‍ර වාදය දක්වා යහපාලනය දක්වා ගමන් කරනවා අපිට පේන්නේ නැහැ 20 වෙනි 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ඉස්සරහට යනවට යනවද එහෙම නැත්නම් ඒ අඩුපාඩු පිට දාලා නැවත එක පුද්ගලෙක් වටා බලය ඒකරාශී කරන්න කටයුතු කරනවද කියන සැකය තමයි අපිට පේන්නේ අපි දැක්කා අපි 20 වෙනි සංශෝධනයේ අපි අඩුපාඩු පෙන්නලා දිනවා හැබැයි ඒ අඩුපාඩු වලට එහා ගිය महा प्रजातंत्रवादी जयग्रहण गणनावक के तुल तीनों तें ऐ उपतुमाला आंडवक बलेट आरक्षण इस्लाम उपतुमाला क्यों कैबिनेट के दास है इकरी अपने मत कहीं जनाधिपति ने पास कैबिनेट के दास है इटी हों दाई तें महामेत्र ने पास कैबिनेट के विषय आटा तो हो दे इन्नो तें ये ना उपतुमाला मुनारद में कैबिनेट के ना तीस दिन एक तीन सीमा व युवत करन में मुनारद में लास्ट दिन में लास्ट दिन में मुनारद में මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ හැබැත්ති නැගෙන් භාගයට භාගයක් කැබිනට්ටුයි අපිට පේනවනේ දැන් අර හතරවෙනි පේළියේ ඉන්නේ එස්.බී. දිසානායක ලන්ඩර යාපල ඩිලාල්ලා ජේෂ්ඨයෝ ඉතින් ඊළඟට මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේ හතරවෙනි පේළිය දක්වාම ඉන්න සියලු දෙනාම කැබිනට් අමතිවරු බවට පත් වුණොත් ඒකේ පුදුමයක් නැහැ එහෙම වෙන්න පුළුවන් හැබැයි අපි දහන ව්‍යවස්ථා සංශෝධනයේ යම් සීමාවක් ගෙනාවා ඇයි ඒ සීමාව ඉවත් කරන්නේ ඊළඟට දැන් නියෝජ්‍ය අමතිවරු රාජ්‍ය අමතිවරු තියෙනවා 40. දැන් මේ සීමාව ඉවත් කරලා දෙන්න ඕනට. එහෙනම් ඊළඟට ඕගොල්ලෝ හදන 3/2 3/2 වල කැබිනට් අමතිවරු රාජ්‍ය අමතිවරු නියෝජ්‍ය අමතිවරු වලට පත් වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් ද කාට හරි? කියන්න බෑ. ඇයි මේ ඉවත් කරන්නේ? මේවා ඉවත් කරන්න වෙන මොකුත් නෙමෙයි. මේ සීමා ඉවත් කරලා Tamanට ඕන විදියට. ආණ්ඩුව යම් කිසි කාලයක අප්‍රසාදයට පත් වෙද්දී තනතුරු තානාන්තර දීලා ඒව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ. ඒකයි අපිට පේන්නේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ මුක්තිය. මේ කරුණු කාරණා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී කරුණු කාරණා. මේ වැත් කරන්නේ මොකටද? ඒ වගේම අවුරුද්දකින් පාර්ලිමේන්තුව විසිරීමේ බලය. අපි කියමුකෝ ආණ්ඩුවක් දෙපැත්තේදී කරන්න බෑ කියලා. එහෙනම් අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වෙද්දී ඉන්න පාර්ලිමේන්තුව විසිරවන්න බලයක් ඒ විදිහට මේක සංශෝධනය කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් හැමදාම අවුරුද්දකට සස්සේ පාර්ලිමේන්තුව විසිරවන්න බලයක් දෙනවා නම් ජනාධිපතිවරයාට. මොකද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මේ රටේ 100%ක් ඡන්ද දාපු මිනිස්සු ඡන්ද දීලා තියෙනවා. හැබැයි ජනාධිපතිවරයාට දීලා තියෙන 152යි. එහෙනම් 225ේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවට දෙන අයිතිය ජනාධිපතිවරයා අත්පත් කරගන්න ඕන නම් ඒතර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. දැන් අපි දන්නවනේ මේ දවස්වල බුල්ඩෝසරේ හරි ප්‍රසිද්ධයි. ඩෝසර් එක දැන් මං හිතනවා ඩෝසර් කැලෑ ඩෝසර් කරන්න ඕනේ නැහැ. අතන පාර්ලිමේන්තුවේ ග්‍රවුන්ඩ් එක ළඟ ඉඳන් බුල්ඩෝසර් ටිකක් ගෙනල්ලා මේක ඩෝසර් කරලා දැම්ම නම් ඉවරයි. මොකද පාර්ලිමේන්තුවට වටිනාකමක් නැහැ. මේ 20 වෙනි සංශෝධනය සම්මත වුණාට පස්සේ එක පුද්ගලෙක් මත ප්‍රජාතන්ත්‍රවාදී සියලු දේවල් අතන ඒක රාශිය වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අධිකරණයක් නැහැ. මේ කුළුණු තුන ඕනේ නැහැ. තනි කුළුණ ජනාධිපති විධායක ජනාධිපති කුළුණ මත වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නවා තව අවුරුදු 10කින් 20කින් මොකෙක් ජනාධිපති වෙයිද කියලා අපි දන්නේ නැහැ අපිට කියන්න බෑ ඊළඟට ජනාධිපති වෙනවා පිස්සෙක්ද කියලා ඒව කියන්න බෑ තව අවුරුදු 10කින් 15කින් තට්ටුවක් කරලා දාන්න බලනවා මේ ජනාධිපති මන්දිරේ පැත්තට අපි කියන්නේ ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි පත් වෙන පුද්ගලයා මත මේ විහෙරු ඒකාධිපති පාලනයක් බලයක් තනි බලයක් අතට එනකොට ඒක කොයි පැත්තට පාවිච්චි වෙයිද කියන්න බෑ ඒක කොයි පැත්තට පාවිච්චි වෙයිද කියන්න බෑ ඒ අවදානම රටට තියෙනවා
තීනං ඇයි එහෙම කරන්නේ දැන් අපි දන්නවා ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඒක විගණන කොමිෂන් සභාව අවලංගු කරනවා මේ මොනාටද මේ වැටම මේ වැට කඩන විරුද්ධ කරන්නේ අපි දන්නා අඩුපාඩු තියෙනවා සමහර වැඩවලදී විගණනේ කරදරයක් බාධාවක් සමහර ව්‍යාපෘතිවල හැබැයි මේ බාධාවට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරන නැතුව විගණනේ අයින් කරනවා නම් ප්‍රසම්පාදනය අයින් කරනවා නම් ඒ කොමිෂන් සභාවයි අයින් කරනවා නේ මොනාටද හොරකමඩ මේ මේ උඩගෙඩි දෙනවා හොරුන්ට උඩගෙඩි දෙනවා දැන් අපි කෝපා කමිටු තිබුණා කෝප් කමිටු තිබුණා දැන් අපිට තිබුණ නැද්ද අපේ ආණ්ඩුව කාලේ යහපාලනේ කාලේ අපේ කෙනෙක් පත් කරගන්න බහුතරයක් මේ කමිටු වල තිබුණේ අපේ බලය අපි පත් කරේ කවුද අපේ අවස්ථාව දුන විපක්ෂයට සුනිල් හඳුනාගත්තා මන්ත්‍රීතුමා පත් වුණා ඔව් හොරකම් ගැන හොයාගත්තා හොඳයි හැබැයි අපේ චේතනාවක් තිබුණ නැන්නේ මේ පැත්ත චේතනාවක් තිබුණා චේතනාවක් තිබුණා අපි හොරකම් කරන්න කියලා අපි විපක්ෂයට මේ තනතුර දෙන්නේ නැහැ හැබැයි දැන් මොකද වෙන්නේ යන්නේ මේගොල්ලෝ ආරම්භයේදීම මේ හොරකම් කිරීමේ චේතනාව මත කෝපා කමිටු වල සභාපතිකම මේගොල්ලෝ ගන්න හදනවා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න පුතෝලා නැහැ කියන්න පුතෝලා ගන්න නැහැ කියලා මේ ගරු සභාවට කියන්න අපි කෝපා වල කමිටු විපක්ෂයට දෙනවා කියලා විපක්ෂ ආණ්ඩුවද කියන එක දැන් හිතන්න බලා ගන්න පුළුවන් දැන් පේනවා අපිට විපක්ෂ ආණ්ඩුව කියලා ඒ නිසා පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව හොරකමට අවශ්‍ය භූමිය හදා ගන්නවා දැන් ග්‍රවුන්ඩ් එක හදනවා පිච් එක තලනවා මැච් එක ගහන්න ලෑස්ති වෙනවා ඒකට තමයි විමුගණම කොමිෂන් නයින් කරලා ප්‍රසම්පාදන කොමිෂන් නයින් කරලා කෝපා කමිටු වල සභාපතිකම් ආණ්ඩුව පැත්තට අරගෙන 2015 වට කලින් කරපු ඒ සෙල්ලම තමයි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ මැච් එක තමයි ගහන්නේ ඒ යටතේ දැන් උදේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කතා කරද්දී අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් රීති ප්‍රශ්නයක් මතු කරා විෂයට අදාළව කරුණු කතා කරන්න කියලා. මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු ඉදිරියේ ඇති විෂය කරුණට අදාළ ලෙස කතා කළේ ලැබුත්තේය. අද දැන් මේ විෂය කරුණ වෙනස්. රේගුව ආඥා පනතේ යටතේ තියෙන දේවල් තියෙනවා. ඈ එතකොට තමුන්නාංශයේ මේ විෂය කරුණට අදාළ කතා කරන්න. දැන් මෙතුමා උදේ ඒ ප්‍රශ්නේ ආණ්ඩු පක්ෂයට මතු කළා. එතකොට හැබැයි මේ මන්ත්‍රීතුමා ඒ ආදර්ශය දෙන්න ඕනේ. ප්‍රසම්පාදනය වැදගත් ආණ්ඩුවක අද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය විග්‍රහණය කරන්න බෑ විශ්වවිද්‍යාල සංශෝධන යටතේ අගමැතිවරයාගේ වැය ශීර්ෂය විග්‍රහණය කරන්න බෑ ඇයි විග්‍රහණය කරන්න බැරි ඇයි එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ ඔබතුමාට තවත් විනාඩි දෙකයි කොහොමසොදි ඒ නිසා පැහැදිලිවම මේව විග්‍රහණය කරන්න දෙන්නේ නැත්තේ මේ හරහා මහා විශාල මුදල් අවභාවිතයන් නාස්තිය දූෂණය සිදු කරන්න තමයි මේ යන්නේ ඒ නිසා තමයි මේ විග්‍රහණය ප්‍රසම්පාදනය නතර කරන්න හදන්නේ කෝපා කමිටු වල සභාපති තනතුර දෙන එක නතර කරන්න හදන්නේ මේ හොරගම් කරන්න ඒසම මේ හොරගමන තමයි මේ පිච් එක හදන්නේ ඒසම පැහැදිලිවම රටේ ජනතාවට උගතුන්ට බුද්ධිමත් විතුන්ට කියනවා අපි දන්නවා මේ සභාවෙත් විපක්ෂය නියෝජනය කරන හොඳ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා හොරගමට විරුද්ධව කතා කරපු අය ඉන්නවා නොයේ කුර්ති කියලා ඉන්නවා දැන් මන් දැක්කා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට පොඩි පොඩි කෝචක් දානවා. එතකොට මම අහනවා ඔබතුමාලගේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ඒ 17 ඔබතුමාලා හැලුවට ලක් කරනකට එකකද? එකකද? ඔබතුමාලගේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අය මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කෝචක් දාන එකට එකකද? ඒ කෝචක් දාන ජාතික ලැයිස්තුවට හොද උගත් බුද්ධිමත් පිරිසක් ඔබතුමාලගේ පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා. අලිසබ්රි මහත්තයා ඉන්නවා. තව බොහොම දැනුවත් කන් තියන අය ඉන්නවා. ඒ ආයතන තමයි මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කෝචක් එක දාන්නේ. හැබැයි එතුමා ඒ දැන් මේ එතුමාගේ අදෝනාව මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන ආයතන හතරයි තියෙන්නේ. හිස් වෙච්ච පෙට්ටියක් දීලා තියෙන්නේ. ඒ අදෝනාව තමයි මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා පාවිච්චි කරලා තියෙන්නේ බොරුවට කෑ ගන්න මේ පාර්ලිමේන්තුවේ. ආයතන නැහැ. ගැසට් එක බලපුවම ආයතන හතරයි. ඒ ආයතනත් මුකුත් වැඩක් කරන්න පුළුවන් තරම් නෙමෙයි. කොටින්ම කියනවා නම් ගෝජල් සේවා මධ්‍යස්ථාන ටිකවත් කුසිකර නැමෙතිර නැහැ. ඒ නිසා පැහැදිලිවම මේ පාර්ලිමේන්තුවේ අද බොහොම පැහැදිලි ඒකාධිපති වාදය, පවුල් වාදය, මේකට තමයි ගෝත්‍රවාදයට තමයි එකතු වෙන්නේ.
ඔය ගෝත්‍රවාදයට කැමතිව තමයි කෑ ගන්න පුරන්නේ කාලය අවසන් ඔය ගෝත්‍රවාදයට කැමතිය සපත්තු ලොකන බත් බලකම් කරන අය තමයි පුරන්නේ කෑ ගන්න හිටගන්නේ මොකද මට නම් ටික හොයන්න බෑ තාම අලුත් නම් ටිකක් තියෙන්නේ ඔය බත් බලය තමයි කෑ ගන්න ඔය සරප්පු ලොකන අය තමයි කෑ ගන්න රාජපක්ෂලගේ ගරු විමල් වීරවංශ අමාත්‍යතුමා විනාඩි 11ක් ඔබතුමාට ගරු ගරු නියෝජකතා නායකතුමනි අද විවාදයට කරුණ ලැබෙන මෙම කරුණ පිළිබඳව යම් අදහස් කීපයක් මේ ගරු සභාව හමුවේ ඉදිරිපත් කරන්න ලැබීම මම ඉතාම වැදගත් කොට සලකනවා මේ සභාවේ විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු උන්නහල විපාන ප්‍රපාතයකට ඇදවෙන්නේ කොහොමද කියලා හිතලා ඒකට අනුව ක්‍රියාමාර්ග තෝරන්නේ නැතුව 2015ට පෙර මේ සභාවේ කියපු කතා ටිකම නැවත කියන්න පටන් ගන්න තියෙනවා. එදා කිව්වා රාජපක්ෂ රෙජිමේ කියලා. එදා කිව්වා පෞල් පාලනය කියලා. එදා කිව්වා දූෂිත රාජපක්ෂ පාලන කල්ලිය කියලා. අද මේගොල්ලෝ ඒ වචන ටිකම ආයි පුනරූපණය කරනවා. දැන් ඒ තමුනාන්සල ඒ අවලාද ගහලා ඒව මහජනයා తాවකාලිකව පිළි අරන් ඊට වඩා සුදුසු හොඳ පාලනයක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා හිතලා මෛත්‍රී යුගයක් රනිල් වික්‍රමසිංහ යුගයක් කොළපාට යුගයක් ඒ මගින් රටට යහපත කාර්තික දියුණුවක් වෙයි කියලා හිතලා ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ මහත්තුරු උතුරු හා නැගෙනහිරට ෆෙඩරල් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මේ ඔක්කොම එක එක ඒවා හිතලා බල බල පෙරලියක් කරගත්ත 2015 අවුරුදු 4 මාරක් මේ රට කෑවා ඊට මේ රටේ මහජනයාගේ අස්පනා පිට පටන් ගත්තේ මහ බැංකුව මහදවල් හොරා කාලා මහ බැංකුව විතරක් නෙවෙයි මෙතන කතා කරනවා පෞල් පාලනයක් ගැන එතන තිබුණා අමුතු පාලනයක් එතන තිබුණේ අමුතු පාලනයක් ඒක මං කියන්නේ ඒ ඒ පාලනයට උචිත වචනය ඒ නිසා මේ රටේ ආර්ථිකයේ 1.7%ට පල්ලම් බස්සලා මංකොල්ල කෑමතින් මේ රටේ ප්‍රබලතම මංකොල්ලේ මහ බැංකු මංකොල්ලේ කරලා පටන් අරගෙන රටේ සාමාන්‍ය ජන ජීවිතය නන්නත්තර කරපු නොතිබිච්ච සහරාන්නගේ ත්‍රස්තවාදයකට පණ දීපු බුද්ධිංශ වාර්තා එක පිට එකවත් වගේ වගක් නැතුව ඔහෙ හිටපු මේ රටේ කතෝලික දරුවන් මේ රටේ මිනිස්සු 3400ක් මරා දානකම් බලන් හිටපු මේ නිකම් පුස්සංගේ ආණ්ඩුවක් කරලා ඒ පුස්සංගේ ආණ්ඩුවේ හිටපු දේශපාලන පෙන්දෝ අද හැවිල කතා කරනවා ආයර පරණ වචන ටික පෞල් පාලනය ඔය කුණු හබ්බ වචන ටික අහලා රැවටිලා ආයමත් අම්ම මුත්ත කිව්වත් ඔය කුණු හබ්බ වචන ටිකට රැවටෙන්නේ නැහැ කියන අදිස්ථානය ඇතුව තමයි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරේ ඒ වගේම 3/2ක බලයක් තියෙන පාර්ලිමේන්තු බලයක් හදලා දුන්නේ මේ දේශපාලන නන්නත්තර වෙලා 35ට 50 ගානකට 4 ගාතෙන් ඇදගෙන වැටිලා හයක් තිබ්බ කට්ටිය අර රතු කමිස ධාරී අලිපැටව් හස්ති රාජෝ ඒගොල්ලෝ 6 3ට බස්සගෙන තිබ්බ ඡන්ද ප්‍රමාණය 100ට 20කට 30කට වඩා නැත්තටම නැති කරගෙන අර එක්සත් ජාතික පක්ෂය කියලා පාරම්පරිකව මේ රටේ තිබිච්ච පක්ෂේ බින්දුවට වට්ටගෙන අද ජාතික ලැයිස්තුව පුරව ගන්න බැරුව වලිකනව තතනනවා එහෙම මේ අම මුත්ත කාලේවත් නොවිච්ච විදියට දේශපාලන වශයෙන් හතර ගාතින් වැටිච්ච මේ මුන්දලා අපිට කියනවා රට පාලනය කරන හැටි ඔබතුමාලා රට ලස්සනට පාලනය කළා මරාගෙන මැරෙනකම් බාල් පාලනය කළා මේ රටේ ආර්ථිකයේ බිඳුවට වත්තනකම් පාලනය කළා දේශීය කර්මාන්ත වැහෙනකම් පාලනය කළා දේශීය ව්‍යවසායකයන් බැංකු ණයකවා ගන්න බැරි ඉරණමට ඇදවැටෙනකම් පාලනය කළා පරදේශකාරයන්ගේ න්‍යාය පත්‍රයට පාලනය කළා එහෙම පාලනය කිරීමේ ප්‍රතිඵලයක් තමයි දිත්තේ ධම්ම වේදනීය කර්මයට අහු වුණා වගේ අවුරුදු 4 මාරෙන් කුජීත වෙන්න උනේ රට හරියට පාලනය කරා නම් විධායක බලයයි ව්‍යවස්ථාදායක බලයයි මේ ඔක්කොම තියාගෙන අවුරුදු 4 මාරෙන් මේ රටේ ජනතාව එලිපත්තට දානවද පාලනතන්ත්‍රයෙන් පල්ලම් බස්සනවද මේ රටේ හරියට මේ රට පාලනය කරා නම් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට අද බාරගෙන මේ රට නිවැරදිව පාලනය කරනවා මේ උන්දලා ඉන්නකොට කොරෝනා ආවනම් ඉන්දියාවට හපම් මෙරට ඉන්දියාවට හපම් ජනාධිපති කොරෝනා එකක් කියයි අගමැති තව කොරෝනාවක් කියයි කොවිඩ් අර සහරන්ල මරාගෙන මැරුණාට පස්සේ ඉතින් දැන් වෙච්ච දේට මක් කරන්නද වෙලා ඉවරයි කියලා නිහිනාවිවි කිව්වේ
ඒ වගේ ඉන්දියාවත් පරේවා කොරෝනා මේකේ පැතිරෙනකොට ඉන්දියාවේ මෙහෙමයි ඇමරිකාවේත් මෙහෙමයි එහෙම ඊට වඩා අපි හොඳයි කියලා සිතසනසගෙන ඉඳි කොරෝනා පැටවු ගහනම් බලාගෙන අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වීඩියෝ පටයක් හදලා ලෝකෙ පුරා ප්‍රචාරය කරනවා ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ගැන ඒකෙත් බැලුවා ජාතිවාදී දේශපාලනය ගේන්න මලසිරුරව ආදාහනය කරනවද භූමි දාණයද කරනවද කියලා අහගෙන මැරුණට පස්සේ ආදාහනයද භූමි දාණයද නෙවෙයි වැදගත් මැරෙන එක නතර කරගන්න එකයි වැදගත් ලෝකෙ අඩුම මරණ අනුපාතය කොරෝනා වලින් ඒ තමයි රාජ්‍ය පාලනයක් රටක් පාලනය කරනකොට මෙහෙවන විදිය පාලනයක් කියලා කරා බුදුහම්මේ මේ ගානට බේරිච් එක ලොකු දෙයක් කරුණ නියෝජක තනායකතුමනි අර කොමිෂන් සභාවට එන ආරක්ෂක අංශවල නිලධාරීන් බුද්ධ්‍යංශ නිලධාරීන් පොලිසිය නිලධාරීන් ජේෂ්ඨ නිලධාරීන් කියන කතා ඇහුවම මේ ගානට මේ රට බේරිලා තිබිච්ච එකත් ලොකු දෙයක් ඒ නිසා අපි මේ විරුද්ධ පක්ෂයේ ඉන්න අපේ මිත්‍රයන්ට අපි කියනවා කරුණා කරලා අනිත් මිනිහගේ ඇහි රොඩ බහුවෝ ඉන්නේ නැතුව තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ ගැන මුලින් හොයලා බලන්න කියලා. එහෙම නැතුව අර පරණ වචන ටික ආයි දමලා ගැහුවයි කියලා මේ රටේ පොදු ජනතාව තමුන් වහන්සේලාගේ වචන සෙට් එකට ආයි ගොදුරු වෙන්නේ නැහැ. ওই වචන සෙට් එකට ගොදුරු වීමේ ආනිසංශය මේ රටේ මහ ජනතාව හොඳින් භුක්ති විඳා. ඒ නිසා නැවත ඒ ඉරණමට මේ රට ඇදගෙන වටන්න තමුන් වහන්සේලා කොච්චර වලි කෑවත් එච්චර ලේසි වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ මුලින්ම අවධාරණය කරන්න ඕන. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි මම දැක්කා මේ ගරු සභාවේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු කළු පාට සාටකයක් දාගෙන අවිල්ල හිටියා ඊයේ පෙරේදා. කොහොමාරි සාටකයක් දාගන්න තමුන් වහන්සේලාට සිද්ධ වුණා. පාට කළු වුණාට. දාගෙන අවිල්ලා මේ මහත්තුරු කියනවා කවුද අපි අපේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා පාර්ලිමේන්තුවට ආපු එක වැරදි කියලා. එතුමව මරණ දඬුවම නියම කළේ උසාවියෙන්. එතුමව පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා තීන්දුව කළේ උසාවිය. මේ ආණ්ඩුව ඇවිල්ලා කිසිම විනිශ්චකාරයක් කොහෙටවත් මාරු කරලා නැහැ. තලතා දේවි විසින් ගෙනෙන ලද විනිශ්චකාරතුමාලා තමයි ඒ ඔය වෙනකොටත් හිටියේ. එතකොට ඒ විනිශ්චය එක විනිශ්චකාරයක් දෙනවා මරණ දඬුවම තව උසාවියක තව විනිශ්චකාරතුමෙක් දෙනවා උසා පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා. මොකද තරගේ? ඇපයිල්ලුවට පස්සේ ඔහු රිමාන් සිරකරුවෙක් බවට පත් කරනවා. එතකොට ඔහු ඒ දඬුවම අත්හිටවනවා. එතෙන් සිට ඔහු රිමාන් සිරකරුවෙක් බවට පත් වෙනවා. අච්චු විඳින කෙනෙක් නෙවෙයි. ඒ රිමාන් සිරකරුවෙක් හැටියට ඉන්න කෙනෙකුට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා උසාවිය කියනවා. හැබැයි නීතිපතිවරයා කියනවා නෑ එහෙම බෑ කියලා. නීතිපතිවරයාගේ තරකත් අනිත් අයගේ තරකත් ඔක්කොම අහලා විනිශ්චකාරය කියනවා නෑ පාර්ලිමේන්තුව සහභාගී වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් ඕගොල්ලෝ හදපු ස්වාධීන උසාවිය ඔය. අර රංජන් රාමනායක මහත්තයා දුරගත නැමතුම් ගන්න ස්වාධීන උසාවිය. කොමලපාන මුකුළුපාන දුරගත නැමතුම් ගන්න ස්වාධීන උසාවිය. විනිශ්චකාරවරුන්ට උසස් වීම දෙන විදිය සැලසුම් කරපු දුරගත නැමතුම් එළියට ආපු ස්වාධීන උසාවිය. ඉතින් ඒ ස්වාධීන උසාවිය තමුන් වහන්සේ හදපු ස්වාධීන උසාවියෙන් තමයි ඒ ස්වාධීන තීරණ දෙන්නේ. ඒ තීරණ දුන්නා මෙතන කළුපටියක් බඳගෙන මේකේ දෙගන්න නටුව වැඩක් තියනවද? එහෙනම් ගිල උසාවිය ඉස්සරහට යන්න. ගිල උසාවිය ඉස්සරහට දෙගන්න නටන්න. ජනාධිපතිතුමාවත් ආණ්ඩුවත් නෙමෙයි ඒ තීරණය ගත්තේ. ඒ තීරණය ගත්තේ මේ රටේ ඕනම රටවැසියෙකුට නීතියෙන්ම අයිතිය දීලා තියෙනවා. තමන් වැරදි කියලා හිතන තීන්දුවකට ගොදුරු වුණොත් ඒක නැවත ඇපීල් කරන්න. ඒ නිසාම නීතියෙම තියෙනවා ඒක නැවත ඇපීල් කරාම ඒ අවස්ථාවේ සිට තීන්දුව එන අවස්ථාව දක්වා ඔහු රිමාන්ඩ් සිරකරුවෙක් බවට පත් වෙනවා. අච්චුකාරයෙක් නෙමෙයි. ඒ නිසා නීතියෙන් ලැබිලා තියෙන අයිතිය තමයි ප්‍රේමලාල් මන්ත්‍රීතුමා යොදාගෙන තියෙන්නේ. ඒ අනුව තමයි උසාවිය තීන්දු කරන්නේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා. මේක නොතේරෙන මේ දේශපාලන ලදරුව ටික මේ දේශපාලන ලදරුවන්ට කියන්න දෙයක් නැහැ. අද කරන්න දෙයක් නැහැ. කොරෝනා වැඩෙන් කෙලව ගනී කියලා බලන් හිටියා. ඒක වෙන්නේ නැහැ. අතර නැවක් ගිනි ගන්නවා ඒක නිවා ගන්න බැරුව ඒ තෙල් ඔක්කොම ටික මෙහෙ සාගරපත් එක යවිලා සංචාරක ව්‍යාපාර ආරෝම මේව නැත්තනම නැති වෙයි කියලා හිතුවා ඒක උනේත් නැහැ බලාගෙන ඉන්නවා කරුම මනසින් විෂම මනසින් බලාගෙන ඉන්නවා මොනවා හරි අවුලක් වෙනකම් වෙන්නේ නැහැ ඕන් අහුණා වේලි වේලි ඉන්න අයියල ටිකට රංජිත් ප්‍රේමලාල් මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු ගමනේ කියන එක ඉතින් ඊට පස්සේ අහනවා මං අහගෙන ආර රතු කමිස ධාරී අලිපටි අහනවා මරණ මිනී මරුවෙකුට මොකද නීති සම්පාදනයට එන්න පුළුවන්ද
කොහොමද කොහෙද මිනිමරුවෙක් කියලා අවසාන වශයෙන් තීන්දුව ලැබෙන්නේ ඇපීල් කරාට පස්සේ එන තීන්දුවෙන් තමයි ඒක සනාථ වෙන්නේ එතකො ඔහු සැකකරුවෙක් ඒ සැකකරුවෙකුට එන්න පුළුවන් චෝදනා තියෙන්න පුළුවන් මිනිමරුවයි කියලා ඒ නිසා තමුන් වහන්සේලා අද 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 මේ රංජිත් ප්‍රේමලාල් මන්ත්‍රීතුමාට විරුද්ධව අනේ 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 මේ අර පෙට්ටිය කර මං කියන්නේ देशपालन वेलावे මුගක්hari හතුරු අරමුණකින් පාවිච්චි කරන්න පුළුවන් කියලා යමක් දැක්කොත් ඉතාලම ද්වේෂ සහගතව මේක පාවිච්චි කරනවා දැන් රතු කොමිසදාරියා අහනවා මිනිමරුවකට පුළුවන් ද නීති සම්පාදනයට දායක වෙන්න දැන් රතු කොමිසදාරියා ඕක අහනකොට තමයි හොඳම දැන් නිහාල් ගලප්පති 1994 මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා ඔහුටත් තිබුණා මේ විදිය චෝදනා ඔහුත් අතරංගුවේ හිටියා ඔහුටත් තිබුණා චෝදනා ඔහුටත් තිබුණා විජිත හේරත් බිල්ලෙක් කියලා නම් කියනවා මම දන්නේ නැහැ ඒක බණ්ඩාර වෙලපැත්තේ ඌව තැන්නේ අනුර කුමාර රතු කමිසදාරි අලිපටිය මොකද කියන්නේ ඒගොල්ල මොනවද කළේ ඒගොල්ල බොහොම සුදනද ඔබතුමාට තවත් විනාඩි දෙකක් තියෙනවා ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මේ රටේ නායකත්වය දුන්නේ අද विदेश तानापति कार्यालय තමන් විසින් පරිහානිය කරා රැගෙන ගිය රට තමන් විසින් විනාශය කරා රැගෙන ගිය රට නැවත අලුදුලික සහ දමමින් නැගිටින යුගයක් නිර්මාණය වෙලා තියෙනවා ඒකනේ අර ජෝන් මහත්තයා කිව්වේ ජෝන් කවුද ජෝන් අමරතුමනේ කිව්වේ අවුරුදු 10කටම මේක හොල්ලන්න බෑ කියලා මම දැක්ක එතුමා කියලා දිනව පත්‍රයට මොලේ තියෙන ඇඬු එහෙම තේරෙනවා දැන් මේව පේනකොට මේ උදවියගේ දේශපාලන වශයෙන් දේශපාල මොකද ඕ ඔයාට පුළුවන් නම් මට පුළුවන් වාඩ පුළුවන් නම් මට පුළුවන්. වාඩ පුළුවන් නම් මට පුළුවන් හැබැයි වාගේ නායකයට මං හිතන්නේ බෑ. ඒක පොඩක් යාගෙන් අහලා බලන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි හිටපු නායකයට බෑ දැන් ඔය ඉන්න නායකයටත් බෑ. අඩු ගානේ ඒ පුළුවන් කෙනෙක් හොයාගන්න බෑ නායකය කරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා අපි තාම ඕනගමින් අවධාරණය කරනවා. මේ ගෝඨාභය දශකය මේ රට ගොඩනගන දශකයේ විතරක් නෙමෙයි පරිහානියට වැටි චාර්තිකය නැමත නගා හිටවන දශකයේ විතරක් නෙමෙයි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා ඒකාත්මිකව සමගි සම්පන්න කරන දශකයේ විතරක් නෙමෙයි මේ රටේ අභිවෘද්ධිය රාජ්‍ය බල ගන්නවන දශකයක් ඒ සඳහා වන ඕනම තීරණයක් ඕනම පියවරක් ගන්න මේ ගරු සභාවේ අපි සියලු දෙනාම සහයෝගය දෙනවා ඒ පිළිබඳව විවාදයක් නැහැ කියමින් රට ඒ දශකයේ ජයග්‍රාහී දශකයේ දෙසට ගෙන යන ගමනට වචනකින් හරි දායක වෙනවා හැරෙන්න ඔය කුඩු ගේඩු කතා කී කී කාලේ කණේක නතර කරන්න කියලා මම තමුන් වංශලා ගීතා ඕනෑ කමින් ඉල්ලා හිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි गारो इंद्रनील तुषारा अमरसेन मंत्री तुम्हारा विनाडी हाया ओडर प्लीज गारो कोकिला गुणवर्धन मंत्री तुम्हें मूलासन पेमेंट नोएंटी मंगल कथावतमा विशेष विशेष मम स्तूत नमेन पार्लमेंट मंत्री खटियट नवतवार पत्र सहयोग दू
मगे कुरुणागल दिस्ट्रिक्ट के इन्न सियलुम हितवत मगे सियलुम आदरणीय जनतावट मम स्तुतिवंत वेनु इतिन स्तुतिवंत वेन गमन विनाडी 6යි තියෙන්නේ अबे विमल वीरवंश मैतुमा बहुम वेगेन सर कथावक मम हितन्ने कला एतुमाट ටික මස් තියෙන මස් කට්ටක් හම්බලා තියෙනවා මේ අලුත් ආණ්ඩුවේ ඒ නිසා පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම එතුමා ඒ නගපු හඬ ඒ කරපු උඩු බිරුලාම් සියල්ලටම හරියන්න ලොකු සද්දයක් ආවා කියන්නේ හොඳ මස් කට්ටක් තමයි හම්බලා තියෙන්නේ විශේෂ ප්‍රජාතන්ත්‍රවාද ඒ සියලු කමිෂන් සමිෂන් සභා ඒ ව්‍යවස්ථාදායක සභා ප්‍රසම්පාදන पूर्वादर्शी ඒ චෝදනා ලබන කෙනෙක් කෙනෙක් සහ ඒ සමාජය සමානිත වෙනවනා ගරු ප්‍රේමදාන කනවනා මොකක්ද ඒක තියෙන මෙතනද ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ අරු මෝසා අරු මෝසා මුලාසනා මන්තිතුමනේ මට අපේ තුෂාර මන්තිතුම ඇත්තටම මගේ මන්තිතුමේ මන්තිතුමේ මතක් ගන්න ඕනි මරණීය දණ්ඩනය නියම වුණේ අධිකරණ අධිකරණ මම පිළිගන්නවා හැබැයි පහදිනුම කියන්නෝනේ මේ පරිණාමයේ නියමුවා නියමුවා පරීක්ෂණ කළේ එයා අපි අත්අඩංගුවට අරගෙන ලිගන්න महाजन සම්පූර්ණ සම්පූර්ණ අවසන් කරන කාලය අවසන් ඈ
කාලය අවසන් ඔබතුමායි කාලය මට 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 බාධා කිරීමක් සිදුනා මට ඒ නිසා ඔබතුමායි කතා අවසන් කරන කාලය අවසන් කාලය අවසන් ඔබතුමායි කාලය මට 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 බාධා නිර්මාණය කරන මට ඒ නිසා දැන් ඊයේ රාත්‍රියේ මට ඇලෙන්ඩ් පත්‍රයේ සාකම දැන් කියන මාධ්‍ය සාමකාමී රටක් නිර්මාණය කරන්න ආපු වෙනකොට මෙහෙ ගිහිල්ලා තියෙනවා දැන් ඊයේ රාත්‍රියේ ඒක සැකසයිද මම ඇලෙන්ඩ් පත්‍රයේ